ඔයාලා කවුද කැමති අයිස් ස්කේටින් කරන්න මම මෙහෙම කිව්වා අයිස් ස්කේටින් හරියට අයිස් මත ලිස්සලා යෑමක් වගේ කියලා මේ වෙනකොට අයිස් ස්කේටින් ස්පෝට් එකක් ඒත් ගොඩක් දෙනෙක් මේක හොබි එකක් විදිහට කරන්නේ අපි යමු අයිස් ස්කේටින් කරන්නේ කොහොමද අයිස් ස්කේටින් ග්‍රවුන්ඩ් එකක් මොන වගේද කියලා බලන්න ඔයාලට මේ පේන්නේ අයිස් ස්කේටින් ග්‍රවුන්ඩ් එක මේක තියෙන්නේ ෂොපින් මෝල් එකක ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ මේ තියෙන්නේ අයිස් වලින් හදපු ෆ්ලෝ එකක් මේකට කියන්නේ රින්ක් කියලා අයිස් වලට කිමිකල් වර්ග එකතු කරලා හාඩින් කරලා තමයි මේ රින්ක් එක හදලා තියෙන්නේ ඔයාලට මේ පේන්නේ අයිස් ස්කේටින් කරනකොට යූස් කරන ෂූස් දැන් අපි අයිස් ස්කේටින් බලව බලමුට පේන්නේ නිකන් රෝද සපත්තු වලින් ලිස්සා යනවා වගේ ඒ වුණාට එහෙම නෙවෙයි මේකේ තියෙන්නේ බ්ලේඩ් එකක් මේ ස්පොට් එක කරන්න කලින් ග්‍රවුන්ඩ් එක පොලිෂ් කරනවා මම මෙහෙම කිව්වොත් මේක ක්ලීන් කරනවා වගේ ඔයාලට පේනවා ඇති පොලිෂ් කරාම කොහොමද ග්‍රවුන්ඩ් එකේ පෙනුම ඒක මම පස්සේ ඔයාලට zoom කරලා පෙන්නන්නම් අපි දැන් බලමු අයිස් ස්කේටින් වල ඉතිහාසය කොහොමද කියලා මුලින්ම අයිස් ස්කේටින් පටන් ගන්න තියෙන්නේ ෆින්ලන්ඩ් වල ෆින්ලන්ඩ් කියන්නේ වැඩි කාලයක් හිම තියෙන සීත රටක් ඉතින් ෆින්ලන්ඩ් වල වැසියෝ පහසුවෙන් ගමන් බිමන් යන්න තමයි අයිස් ස්කේටින් තෝරගෙන තියෙන්නේ ඔයාලට දැන් පේනවා ඇති අයිස් ස්කේටින් ග්‍රවුන්ඩ් එක පොලිෂ් කරාම තියෙන පෙනුමයි ඊට කලින් තිබ්බ පෙනුමයි දැන් මේ සම්පූර්ණයෙන්ම මේ ග්‍රවුන්ඩ් එක පොලිෂ් කරලා තියෙන්නේ අයිස් ස්කේටින් කරන රින්ක් එක ස්මූත් වෙන්න ඕන නිසා රින්ක් මොනිටර් ඇවිත් රින්ක් එක චෙක් කරලා තමයි රින්ක් එක අපිට ඕපන් කරන්නේ. ඔයාලට මේ පේන රින්ක් එක චෙක් කරන අවස්ථාව. රින්ක් එක ඕපන් කරාට පස්සේ අපිට අවස්ථාව තියෙනවා අයිස් ස්කේටින් කරන්න. අයිස් ස්කේටින් ක්‍රීඩාවේදී ගොඩක්ම ඕන වෙන්නේ බැලන්සින්. ඉතින් මුලින් නම් ටිකක් අමාරුයි අපි මේ ක්‍රීඩාවට අලුත් කෙනෙක් නම් පුරුදු කෙනෙක්ට නම් ඒක එච්චර ගාණක් නැහැ ක්‍රීඩාව තියෙන්නේ සීත රටවල බැලු බැල්මට ඇඩ්වෙන්චර් ගතියක් පෙනුනත් ඒ මේ ස්පෝට් එක පුරුදු වෙනකන් විතරයි අපේ බැලන්සින් හදාගෙන මේ ස්පෝට් එකට පුරුදු වුණොත් මේක එන්ටර්ටේනින් කරන්න පුළුවන් ස්පෝට් එකක් ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකල් ඔයාලට සුබ දවසක්